Konnichiwa. Venada wagema adath godak mahansi dawasak. E mahansiya deguna teguna wenne Japane me dawassala thiyena rasneth ekka. Itin onna adath mage jeevithen punchi kotasak oya ekka beda gannai me hadanne. වැඩ ඉවර වෙලා පොඩ්ඩක් ටවුන් එකට යන්න ඕනි කියලා හිතුණා. ජපානයේ ගන්න දේවල්, තෝරගන්න දේවල් නම් ඕන තරම්. ඒ වගේම හොඳ දෙයක් ගන්න නම් ලොකු ගාණක් ගෙවන්නත් වෙනවා. මම ඇඳුම් මහන්න ආස නිසා මේ වගේ තැන් දැක්කහම හිත නිකම්ම නතර වෙනවා. ජපානයේ මේ කාලෙට කියන්නේ නට්සුව කියලා. නට්සු කියලා කියන්නේ රස්නි කාලෙට. මේ කාලෙට ජපානයේ හැම තැනකම වගේ ඇඳුම් සේල් දාලා තියෙනවා. අද නම් ගොඩාක් රැවුණා. ඒ වගේම ගොඩාක් මහන්සි. ඒ හින්දා වෙනසකටත් එක්ක මං හිතුවා රෙස්ටුරන්ට් එකකින් කන්න ඕනි කියලා. මේක කරාගේ රෙස්ටුරන්ට් එකක්. කරාගේ කියලා කියන්නේ බැදපු චිකන්. සුප් එකයි බත් එකයි එක්ක හරිම සාධාරණයි මේ රෙස්ටුරන්ට් එකේ මිල ගණන්. එහෙනම් මං ඉක්මනින් වොෂ් එකක් දාගෙන එන්නම්. කෝ බලන්න. මේක නම් මං මාස ගාණක් බලන් හිටපු දෙයක්. ඔන්න ඉතින් මං හිතපු දේ මමම සැබෑ කරගත්තා. ඒකත් එක්කම පුංචි කූපන් එකකුත් හම්බුණා. මෙහෙ වටින කියන දෙයක් ගත්තාම ඒ වගේ පුංචි gift එකක් හම්බ වෙනවා. Thank you.
මමා දරගත් ජැකට් රස්න කාලෙට පාවිච්චි කරන ඒවා. සැහැල්ලු ඇඳුමක් ඇඳලා මේ ජැකට් එක දාගත්තාම තද අවුවට හොඳයි කියලා තමයි කියන්නේ. පේනවනේ මෙහි කඩදාසි බෑග් එකක් උනත් පරිසර හිතකාමී විදිහට තමයි හදලා තියෙන්නේ. මේවා 100%ක්ම රීසයිකල් කරපු කඩදාසි වලින් හදපු බෑග්. අද රැට එලියන් කෑම කාලා බොහින්දා මම හිතුවා මේ රස්නෙට ගැළපෙන ජපන් බීමක් හදන්න ඕනි කියලා. මේවට කියන්නේ මච්චා කුඩු කියලා. මේවා එක එක විදිහට හදනවා. ඇඟ නිවෙන්නත් එක්ක අපි කිරි ටිකක් එහෙම දාලා මච්චා එකක් හදමු. මේකනම් ජපන් සාම්ප්‍රදායික කෑමක්. මේවට කියන්නේ ඔකෂි කියලා. ඔකෂි කියන්නේ පැණි රස කෑමවලට. මේවා හදන්නේ හාල් පිටි, මුම් පිටි වගේ දේවල් වලින්. බැලුව බැල්මට මස්කට් වගේ නේද? රසද කියලා බලමුකෝ කාලම. හරිම රසයි. අද සතියේ අවසාන දවසනේ. ඉතින් ටිකක් නිදිමරුවට කමක් නැහැ. හෙට දවල් වෙනකන් නිදාගන්න පුළුවන්නේ. ඔයාලත් බලලා තියෙනවද මේ ෆිල්ම් එක? වෙලාව රෑ 12ක් පහු වෙලා. පේනවනේ හැමෝම නිදි. ජීවිතත් හරියට මේ රෑ දවල් වගේ. අද රෑ වුණා වගේම හෙට උදේ අනිවාර්යයෙන්ම ඉරත් පායයි. හරියට අපේ ජීවිතේ දුක සතුට වගේ. සදාකාලික දුකකුත් සදාකාලික සතුටකුත් අපිට ජීවිතයේදී උරුම වෙන්නේ නැහැ. අපි හොයන සතුට තියෙන්නේ අපි ළඟම තමයි. අද දුක් විඳින හැමෝම සතුට වෙන දවසකුත් ළඟදිම ඒවි. එහෙනම් හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න.